ඉතාමත්ම දැඩි පීඩාකාරී උෂ්ණත්වයක් සහ තාපයක් පවතිනවා. මේදී ඇතිවන බරපතල ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒකට අපි කියනවා තාප ආඝාතය කියලා. මේ තාපයට දැඩි වේලාවක් නිරාවරණය වුණොත් ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේදී ඇතිවන රෝග ලක්ෂණ තමයි මූලිකව ඇතිවන විජනනී ඒ වගේම පිපාසය, ක්ලාන්ත ගතිය, වමනය මෙවැනි තත්ත්වයකට මූණ දෙන්න වැඩිපුර ඉඩ තියෙන කුඩා දරුවන් රෝගී තත්ත්වයන් තියෙන අය, එහෙම නැත්නම් වැඩිමහල් අය, ඒ වගේ අය හැකිතාක් දුරට මේ අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකෙන්න ඕන. අපි ඇඳුන ඇඳුම් පවා ලාවරණ පාවිච්චි කරනවා නම් හොඳයි. සන්ස්ක්‍රීන් ක්‍රීම් වර්ගයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. අවු කණ්ණාඩි භාවිතා කිරීමත් කරන්න පුළුවන්. ජලය හොඳින් පානය කළ යුතුයි. කුඩා ළමයින්ට වැඩියෙන් දියර භාවිතය කිරීම ඉතාමත්ම අවශ්‍යයි. ජලය තමයි අවශ්‍ය වෙන්නේ. සිසිල් බීම් වගේ දේවල් නිතර නිතර ලබා දීම එච්චර සුදුසු දෙයක් නෙමෙයි. විජනන තත්ත්වය ඇති වීමෙන් ජීවිතේ නැති වෙන හේතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, විජනන තත්ත්වය විතරක් නෙමෙයි, මම කලින් ප්‍රකාශ කළ තාප ආඝාත තත්ත්වේ පවා ශරීරයේ තියෙන පද්ධතීන් වලට බලපාලා ජීවිත හානි වෙන තත්ත්වයට යන්න ඉඩක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.